තම ගොඩක් සාරෙන් පිළිගන්න ලම්සි බ්‍රෝත් channel එකේ ඉඳලා brand new සුපිරි video එකකට. ඉතින් මේ වෙලාවේ අපි කතා කරන්නේ කොහොමද 10GB තියෙන ෆයිල් එක MB ගානකට convert කරගන්න කියලා. ඒ වගේ 1GB තියෙන ෆයිල් එක KB ගානකට convert කරගන්න කිසිම quality loss නැවි ගොඩක් ඉක්මනින් ලේසියෙන් convert කරගන්න කියලා. ඔයාලිටනදී දැන් MB ගානකට convert කරන්න කියන 10GB ෆයිල් එක ගොඩක්ම quality loss එක ඇති වෙනවා කියලා. ඒ වගේ 1GB ෆයිල් එක කෙලින්ම KB ගානට convert කරන්න කියන කැට වෙනවා. ඒ කියන්නේ ඒ quality එක 100%ම තියෙනවා. එහෙනම් අපි වැඩි කරාට යමු අද වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ. ඔය අපි channel එක තාම subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරලා අපිට subscribe වෙන. එහෙනම් දැන් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මේ ගොඩක් ගන්න සරලයි. ඉතින් ඔයාලා මුලින්ම කාන්තින ඔයාලගේ browser එක open කරගන්න තමයි. මේ ක්‍රෝම් ඕපන් කරගන්න. ඕපන් කරලා මෙතින් ගහගන්න තියන්නේ WinX කියලා ගහගන්න තියෙන මිනුවේදී මෙන්න මේ විදිහට WinX වීඩියෝ කන්වර් කියලා තමයි ගහගන්න තියෙන්නේ. ඉතින් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්න. ඉතින් මේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ මම link එක දාලා තියනවා ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඉතින් මේ ඒරියකට ගියාන් පස්සේ මෙතින් බලාගන්න පුළුවන් ෆ්‍රී ට්‍රයල් කියලා. ෆ්‍රී ට්‍රයල් කියලා තමයි මෙතෙන් බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක ලිමිටඩ් ප්‍රමාණය. මම මේක ෆ්‍රී ට්‍රයල් එක යූස් කරා. එතකොට අපේ වීඩියෝස් ලිමිටඩ් ප්‍රමාණයක් තමයි මට කියන්නේ මට මතක නැහැ හරියට මම හිතන විදිහට 20ක් 30ක් වගේ කන්වර්ට් කරනකොට ඒක ලිමිට් එකක් කියලා බයි කරන්න කියලා නෝ ෆුල් වර්ෂන් එක. ඉතින් ඒකට විසඳුම විදිහට මම මේ ඉතින් ෆ්‍රී ට්‍රයල් එක ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් මම මේ ඉතින් තව එකක් ඕපන් කළා. ඔයාලට කැමති මම ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක පල්ලෙන් දාලා තියන්න. ඔයාලට ඒක ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ ඉතින් ගහගන්න ෆයිල් CR කියලා. ෆයිල් CR කියලා ගහලා මේ ඉතින් මේ වෙබ්සයිට් එකට යනවා. ගිහලා ඊට පස්සේ මේ දැසල් ගහගන්න තියෙන්නේ WinX වීඩියෝ කන්වර්ට් කියලා. ඉතින් මම මේ කොපි කරගන්න ලේසි හින්දා. කොපි කරලා මෙතන මේ පේස්ට් කරගන්න. ඉතින් මේ දෙන උඩින් සර්ච් එකට මම මේ ක්ලික් කරගන්න. ඉතින් මම මේකේ ලින්ක් එක පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් ගිහලා මේක ෆුල් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම පේමන්ට් නොකර. ඉතින් මේ ඉර බලාගන්න පුළුවන් නේද? මේක ඔයාලා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්නවා. MB40 වෙන්නේ මේක. ඉතින් ඔයාලා මේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන එක ක්ලික් කරන්න. ඉතින් මේක මේ ඩවුන්ලෝඩ් කරනකොට ජෙනරේටින් ඩවුන්ලෝඩ් ලින්ක් කියලා වැදෙනවා. ඉතින් මේක zip file එක මේක password එක 123 ඉමේල් successful කියලා වැදෙනවා. ඊට පස්සේ click to download කියන එක click කරන්න. ඉතින් මේ විදියට ගොඩක් පහසෙන් අපිට මේක download පුළුවන්. එන මේ විදියට ගොඩක් ලේසියෙන් මේ වැඩේ කරගන්න. ඉතින් මම මේ විදියට මේක download කරගමු. ඉතින් ඊට පස්සේ ඔය කරන්න තියෙන්නේ මේ විදියට මම දැන් download කරගත්තා පස්සේ මම මේ විදියට යනවා display වලට. ගිලි දැස මේක මේ ටික් ෆයිල් එකක් දෙක් තියෙන. ඉතින් මේ ක්ලික් කළා මේ ටික් රයිට් ක්ලික් කරනවා. දැන් මම මේ show more options යනවා. ඊට පස්සේ මේ ටික් extract to WinX HD video converter කියන ක්ලික් කරනවා. ඉතින් මේ ක්ලික් කරාම password එක කිල්ලනවා. එතන 123 කියන එක දෙන්න. 123. දැන් ඔය පේනවා. ඒක okay කියන එක දෙන්න. ඉතින් දැන් පස්සේ මේ ටික් ලේසියෙන් extract වුණා. ඉතින් මේක අතුලට යන්නේ මේ ෆයිල් එක අතුලට. ගියන් පස්සේ මේක අතුලට යන්න. ගේම් පස්සේ මේ වීඩියෝ බලාගෙන පුළුවන් වෙනවා. ඊවත් තියෙන මෙන්න මෙතන මේ WinX කන්වර්ට ඩියුලක්ස් කියන එක ක්ලික් කරන්න තමයි ඩබල් ක්ලික් කරන්න. ඊට සේස් දෙන්න. දැන් පස්සේ මේ දේ ඉංග්‍රීසි කියන එක කරලා තමයි ඕකේ දෙන්න. මේක ඔලේසිය වල් දන්න නෝමල් සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න හැටි. ඉතින් මේක next දෙන්න. දැස I accept කියන එක දෙන්න. next දෙන්න. next දෙන්න. ඒ next දෙන්න කියන්නේ ඉතින් ඔල කැමති බ්‍රෞස්කල් ලොකේෂන් එක දෙන්නේ මට මේ ලොකේෂන් එක આવ. අවුලක් නැති හින්දා මම මේ next දෙනවා. ඊට පස්සේ මේක මෙතන මේ next දෙන්න. ඊට පස්සේ මේකටත් ඔයා කැමති desktop icon එක දාන්න. ඊට පස්සේ මේක මේ next දෙන්න. ඊට පස්සේ මේක install කරන එක දෙන්න. ඉතින් මේ ඩබ් එක install කරන ගොඩක් ඉක්මනින්ම. ඊට පස්සේ
මට මේ වීඩියෝ වල බලා ගන්න පුළුවන් වෙන සෙටප් එක ඉන්ස්ටෝල් වුණා කියලා ඔතන මේක මේ ෆිනිෂ් කෙනක දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දෙම මම අයින් යන ඩෙස්ක්ටොප් එකට යනවා. ගියන් පස්සේ මේක ටික වෙලා කියලා ලාන්ච් දුන්නා හින්දා ඔටෝම එනවා. මේක මේ වීඩියෝ එක ක්ලෝස් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකක් ඇයි මේක මේ වීඩියෝ ක්ලෝස් කරලා දාන්න. ඉතින් මේ වීඩියෝ තමයි මේ සොෆ්ට්වෙයාර් එකේ මුලින්ම ඉන්ටර්ෆේස් මේකත් ක්ලෝස් කරලා දාන්න. මේ ඉන්ටර්ෆේස් එක බලාගෙන පුළුවන් ගොඩක් සරල ඉන්ටර්ෆේස් එක තමයි. ඉතින් මේක හරහා අපිට පුළුවන් ෆොටෝ ක්ලියර් කරගන්න. ෆොටෝ ක්ලියර් කරගන්න. ෆොටෝ කරනකොට ෆොටෝ එකේ සයිස් එක ලොකු වෙනං ඉතින් මේ DVD ෆයිල් ඒ වගේම YouTube වීඩියෝස් පවා මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට YouTube වීඩියෝ පුනා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේට මම දැන් අපි තියෙන්නේ කොහොමද ෆයිල් එක කරන්න කියලා ගන්න. ඉතින් මම 1GB ෆයිල් එක කරන් පෙන්නන්නම් කොහොමද ඒක. අපි කන්වර්ට් කරද්දී කොච්චර ඉදිරියට කන්වර්ට් කරනවා. ආයෙත් මම මෙතනින් මේකට 1GB ෆයිල් එක නෙමෙයි 2GB ෆයිල් එක මම මෙතන මේලි සිලෙක්ට් කරගන්නේ. 2GB ෆයිල් එක තවත් තවත් හොඳට පෙන්නන්න පුළුවන් ඉඳ. ඉතින් මම මේකට මෙතන මේ ගිහිල්ලා මෙතෙන් දිනා 2GB ෆයිල් එක 2GB ෆයිල් එක තමයි මම දැන් පෙන්වන්න යන්නේ ඔයාලට. ඉතින් මේකට මම පෙන්වන ෆයිල් සයිස් එක ඉතින් මේකට පේනවා 2GB point 21යි කියලා. ඉතින් 2GB තමයි මේක ෆයිල් සයිස් එක. මම මේක ක්ලෝස් කරලා මේ ආකිටෙක්ට් ලෝගෝ කියන එක මේකට සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ වීඩියෝ බොක්ස් එකක් ඕපන් වෙනවා output profile කියලා. ඉතින් මෙතනින් වලට පේනවා MP4 video කියලා. මේක මේකට අපිට low quality නම් තියන්න එපා. low quality තිබ්බොත් එම අපේ ගොඩක්ම කැත වෙලා එතකොට ගොඩක්ම කැත වෙන අපේ video කැතම කැත වෙනවා. high quality තිබ්බොත් එහෙම ඒ ගොඩක්ම quality දින වැඩි file size එක අඩු වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම ගොඩක් වෙලා නරෙන්ඩ වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ medium තිබ්බොත් තමයි Honda quality එක උඩම quality එක ඒ වගේම ගොඩක් වෙලා නැතුව file size එක ගොඩක් අඩු වෙලා Honda quality අපිට ගන්න පුළුවන්. එන්නේ කියන medium quality තියලා මේක කිසිම damage එකක් set කරන්න දෙන්නේ නැහැ. කෙලින්ම මෙතනින් okay කියන එක මේක තියලා දෙන්නේ. දැන් අපි මේක බලා ගන්න පුළුවන්. ඇස මේක බ්‍රවුස් කරලා ඔයාගේ destination folder set කරගන්න. ඉතින් මම මේ විදිහට මෙතන මේක select කරන දෙන location එක. WinX DVD default location එකකට කැමන්නේ නැත්තම් මම මේක මටෝන් location එකක් පෙන්නනවා. ඉතින් මම මේ folder select කළා. ඊට පස්සේ තියෙන මෙන්නේ run කියන එක දෙන්න තමයි. මේ මුකුත් කිසිම දෙයක් වෙනස් කරන්න දෙයක් නැහැ. කැලේම run කියන එක එන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් පස්සේ මේඩියා කෙනෙක් wait කියලා මේක මේක උනාන් පස්සේ මේ error click කරන්න. click කරා පස්සේ මේඩියා එකක් එනවා. මේඩියා ටක් ගාලා මේඩියට එයාසම දැන් මේ output folder එක open වෙන්න ඕනද කියලා. ඉතින් ඒක ඔයාලා කැමතින් decide ගන්න. ඉතින් මම මේක shut down එක on නැහැ. ඔයාලා කොහේ හරි යනවා නම් මේක complete වෙද්දි shut down කියලා එන්න පුළුවන්. ඉතින් තප්පර 5ක් ඇතුළත විතර අපි මේක මේ කන්වර්ට් උනා ටක් ගාලා දැන් මම බලමු කොහොමද මේක ෆයිල් සයිස් එක කියලා. ඉතින් මම මේ ලෝකේ දෙනවා. ඉතින් මේ ලෝකේ දුන්නාන් පස්සේ මේක ඔටෝම ඕපන් වෙනවා export එක තැන්ට. ඉතින් මේ දෙන ආකිටෙක්ට් ලෝගෝ කියලා. ඉතින් මම මේ සිලෙක්ට් කළා. properties ගියොත් එහෙම මේක MB5.9යි. වෙන්නේ MB5.9. අර හිතාගන්නකො කොච්චර ගොඩක් කන්වර්ට් වෙලා ආරි කියලා. 2GB point 21ක් තිබ්බ එක මේ 2GB 0.21ක් තිබ්බ එක දැන් MB5.91ක් වෙලා තියෙනවා. කොච්චර පොඩ්ඩ වෙලාද මේ ෆයිල් එක. මේක quality එකත් එහෙම දිනකක් බලමු. ඒ මම මේක open කරන්න. වාර පේනවා ගොඩක් මේ තිබ්බ quality එක වගේ වාර පේනවා ගොඩක්ම ලස්සනට. මේක අපිට මේ විදියට බලා ගන්න පුළුවන් කරනවා. ඊට පෙර ගොඩක්ම ගොඩක් කන්වර්ට් වෙලා තිනවා. ඉතින් මම තවත් පෙන්නන්න තවත් අපි ෆයිල්ස් ටික කන්වර්ට් කරගමු. ඉතින් මේක MB5ට බහැල් තියෙනවා. ඉතින් මම පෙන්නන්න කොහොමද අනිත් ඒවා තියෙන්නේ කියලා. කලින් ඔරිජිනල් ෆයිල් එකේ සයිස් එක. ඉතින් මේ දින ඔරිජිනල් එක කන්වර්ට් කරන්න තිය එක මේක 2GB වෙනවා. අනික මේක AVI ෆයිල් එක. AVI කියන අපි දැන් මේක බැලුවොත් එම් හොඳටම ලැග් වෙන්න ගන්නවා.
ඒවැ කියන්න MP4 නෙමයි මේක ලැග්ගන 2GB හින්දා. ඉති මම මේ විදියට කරුණොත් කරගත්ත එක් ගත්තොත් මේක 5MB MP4 මේක අනික මේ MP4 ෆෝමැට්ෙන් තමයි බලාගෙන පංගෙන මං හිතනවාට මේක ගොඩක් වැදගත් වෙන්නද කියලා. එත අපි තවත් ඒවා ටික රෙන්ඩර් කරලා බලමු. මම මේ software එක ආයෙ open කරලා මේ ඉතින් මම delete කරගන්නවා දැන් කරුණොත් කරපුද මේ විදියට දැන් මේ විදියට කරුණොත් කරගන්න තියෙන තව දෙකක් තියෙනවා. ඉතින් මේ එක අනිත් intro එක මම මේ විදියට බලුවා මේක 1GB විතර වෙනවා. මේක 1GB ෆයිල් එකක්. එතස අනිත් එක බලුවොත් මේක ඇවිල්ලා MB931ක් එනවා. අබ්බල 1GB ෆයිල් එක කොච්චර දුරකට කරුණොත් වෙයිද කියලා. මම මේක drag and drop කරගන්න. දැන් මේක කිසිම දෙයක් වෙනස් කරන්න. දැන් mid tier medium tier okay දෙන්න. දැන් ඊපස්සේ මේ විදිහට බලන්න බා මේක run tier එක දෙන්න. දැන් මේ වගේ එකක් ආව මේක wait tier එක මේ විදිහට මෙහෙර click කරන්න. මේ දබල කරනකොට බලාගන්න. ගලවක් ඉතින් මේ විදිහට all jobs have been completed කියලා මේ විදිහේ පොඩි pop-up එකක් එනවා. මෙන්න මේක මේ දි okay කරනවා. ඒක තවත් ආය open එක කරදරයි ඒක වෙලාවකට. ඉතින් මේ මුණන් පස්සේ මේ තියෙන main කියලා තිබ්බ ෆයිල් එක. මම මේ දි මේකේ ඔරිජිනල් ෆයිල් එක. ඔරිජිනල් ෆයිල් එක 1GB වෙනවා. ඔයාලට පේන එක AVI ෆයිල් එකත් ඒගොම ඔරිජිනල් එක 1GB වෙනවා. ඉතින් මම මේ විදිහට කන්වර්ට් කරගත්ත එක ඕපන් කරන මේකේ. ඔයාලට පේන ගොඩක්ම ලස්සනට මේක. කිසිම quality loss නැහැ. ලස්සන උර මේක හොඳ ලස්සනට ප්ලේ වෙනවා. දැන් මේක සයිස් එක බලුවොත් මේක KB 372යි වෙනවා දැන් පේනවා MB නෑ KB 372 වෙන 1GB ඩිප් ෆයිල් එක. ඉතින් මම පෙන්නන්න ඔරිජිනල් එකයි ඒකයි ඔරිජිනල් ෆයිල් එකයි මේ ඩුප්ලිකේට් එක මේ කන්වර්ට් කරපුවා. ඔයා දැන් පේනවා මේ දෙක අතර වෙනස මොකක්ද කියලා. KB 312යි 1GB කකුයි ඔයාලට පේන ගොඩක්ම අපේ ෆයිල් එක කන්වර්ට් කරලා තියෙනවා. ඒ වගේම quality loss නැහැ. MP4 AVI. ඔයාලට පේන මේ පැත්තෙන් තියෙන්නේ කන්වර්ට් කරපු එක. මේ පැත්තෙන් තියෙන්නේ original එකවත් පේන දැන් ගොඩක් මේක ගොඩක් වටිනවා කියලා මේ software එක. ඉතින් මම මේක okay දෙනවා. ඊට තවත් මම පැහැදිලි කරන්න මම තවත් සරලව පෙන්නන්න MB900 ගානක ෆයිල් එක මම කන්වර්ට් කරද්දී කොච්චර දුරකට කන්වර්ට් වෙයිද කියලා. ඉතින් මම රෙන්ඩර් ඉට් කියන්නේ වේඩෙට් මේක මේක ඕකේ දෙන්න. ඉතින් මේ දීලා පස්සේ මේක රන් කරනවා. මේක වෙයිට් කියලා වත් මේක දෙන්න දී මේ දී ඊට පස්සේ මේ විදියට බොක්ස් එක පියවනවා. ඉතින් මේ විදියට පොඩි ඩයලොග් බොක්ස් එක ආය ඕපන් ඕල් ජොබ්ස් හැව් බීන් කම්ප්ලීට් කියන එක ඕකේ දෙනවා. ඔකේ නම් මස ආය ඕපන් කරනවා. ඉතින් මේ විදියට ආය කරදරේක ක්ලෝස් කරගන්න එක. ඉතින් මේ විදියට බලා ගන්න පුළුවන්. මම දැන් මේක පෙන්වුවත් එම ප්‍රොපර්ටිස් ගිහින් මේක KB 200 300 ගන්න තිබ්බ KB දැන් මේක 200 this attai wenne kb godama podima podi file ekak bada patthala. idi man me idiya original ekai meka idenne ot ehema meka original file ekai ape pena me idinna render 8 eke tiena me original ekai me idinna duplicate me idinna duplicate ekak me idinna original le duplicate gene convert karap ekak idi meka mb931 ekai meka ewilla kb 230 attai wenne ගොඩම් පොඩි RAM එක. ඉතින් ඔය දැන් පේන කිසිම quality loss වීමක් නැහැ. මම මේ වීඩියෝ okay කරගන්න දෙකම. මම මේ පෙන්නුවත් එහෙම. මේක ගොඩම්ම ලස්සන උඩම quality එකේ ඔය දැන් පේන ගොඩ ලස්සන මේක බලන්න පුළුවන්. ඉතින් මම මේ close කරගන්න. ඉතින් මම දැන් පෙන්නු තාකිත logo එකත් කියලා දෙකම මම මේ original එක ගන්නවා. ඊට පස්සේ මේකෙත් ගන්නවා. වර්සලෙන්
යා දැන් පේන මේක කන්වර්ට් මෙටින් කන්වර්ට් කරපු එක ඒක MB 5.91යි වෙන්නේ. ඉතින් මේක 2GB.21කුත් තියෙනවා. කොච්චර ලුකුර කියලාද මේ ෆයිල් එක හිතාගන්න පුළුවන්. මේක MB 91යි වෙන්නේ. මෙටින් කන්වර්ට් කරපු එක මේ තියෙන්නේ ඔරිජිනල් එක. ඉතින් යාගේ මේක AVI format එකෙන් තියෙන මේක MP4 format එකට කන්වර්ට් වෙලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මේ software එකෙන් කතා කරන්න තියෙන තවත් මේ ගොඩක් options තියෙනවා මම බලුවත් තියෙනවා ඔයාලා මේ try කරලා බලන්න. ඉතින් ඔයාලා මේ try කරලා බලන්න තමයි තියෙන්නේ මම දැන් මේ video එකට අදාළ එක තමයි මම පෙන්වන්නේ. ඉතින් මම විශ්වාස කරන අද episode එක ගොඩක් වැදගත් වෙනවා කියලා විශේෂයෙන් YouTubers ලාට වගේ. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙනවා කියලා. ඒ වගේම යාළුවෝ දැනගන්න මේක share කරන්න අනිවාර්යෙන්. එයාලම තාමත් අපි subscribe කරලා නැත්නම් දැන් මම subscribe button click කරලා ඊට අපිට තියෙන bell notification on කරගන්න. ඔයාලට මේ අගොල්ලම ගොඩක් වටිනා කියන content ඉතිරියද බලාගන්න. පොයගෙන් පල්ලෙන් comment එකක් දාන්න. තවත් මෙයාගේ videos on distance එකේ අපි comment section එකෙන් කතා කරමු. ඒ වගේම අපි ඊළඟ video හම්බුමු. ඔයාල හැම දිනකම සුභම සුභ දවසක් වේනම අද sign out කරනවා. ඔයාල හැම දිනකම සුභම සුභ දවසක් වේවා.